අපි දැනට දන්න ආකාරයට විශ්වය ආරම්භය සිද්ධ වුණේ මහා පිපුරුමේදී. එතැන් පටන් අවුරුදු බිලියන ගණනක් විශ්වය පරිණාමය වෙමින් පවතිනවා. අපි මේ වීඩියෝ එකෙන් බලමු මහා පිපුරුමේ සිට විශ්වය මේ දක්වා සහ එතැන් සිට පරිණාමය වන ආකාරය. අපි මුලින්ම විශ්වයේ ආරම්භය එහෙම නැත්නම් බිග් බෑන් අවස්ථාවේ සිට පටන් ගමු. මෙතෙන්දී මුලින්ම කියන්න ඕන දෙයක් තමයි බිග් බෑන් එහෙම නැත්නම් මහා පිපුරුම කියන්නේ අපි සාමාන්‍යයෙන් උපකල්පනය කරන ආකාරයේ පිපුරුමක් නොවන බව. සාමාන්‍යයෙන් පිපුරුමක් අර්ථ දක්වන්නේ යම් ලක්ෂ්‍යයක සිට එහි අවට ඇති අවකාශය කරා වස්තුන් විසිර යාම එහෙම නැත්නම් ප්‍රසාරණය වීම. ඒ වගේම මේ ආකාරයට විසිර යන වස්තුන්ට අධික ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. නමුත් කාලය ගත වීමේදී මෙම ප්‍රවේගය අඩු වෙලා බිඳුවට ළඟා වෙනවා. මහා පිපුරුම කියන්නේ මේ ආකාරයට අර්ථ දක්වන්න පුළුවන් පිපුරුමක් නෙමෙයි. එය අප දැනට අර්ථ දක්වලා තියෙන්නේ සිංගුලරිටි කියන අවස්ථාවේ සිට අවකාශ කාලය ප්‍රසාරණය වීම ලෙසයි. මේ සිංගුලරිටි කියලා හඳුන්වන්නේ අතිවිශාල ශක්ති ප්‍රමාණයක් එක් ලක්ෂයකට ඒකරාශී වී ඇති අවස්ථාවක්. මෙම සිංගුලරිටි අවස්ථාවේ සිට විශ්වය ප්‍රසාරණය වීමකට ලක් වුණා. නමුත් ඒ ප්‍රසාරණය වීම සඳහා අවකාශයක් තිබුණේ නැහැ. ඒ ප්‍රසාරණය වුණේ අවකාශ කාලය තමා විසින්ම නිර්මාණය කරගැනීමෙන්. ඒක නිසා මහා පිපුරුම කියන්නේ අවකාශය තුල යම් ස්ථානයක සිදු වූ පිපුරුමක් නෙවෙයි. මහා පිපුරුම නිසා තමයි අවකාශය සහ කාලය ඇති වුණේ. මේ ආකාරයට ඇති වූ අවකාශ කාලය සහ ඒ තුළ ඇති වස්තුන් ප්‍රසාරණය වන ආකාරය තමයි අපට විශ්වය ලෙස දර්ශනය වෙන්නේ. අපි ආපහු මහා පිපුරුම දිහා බලමු. මහා පිපුරුම සිදුවලා ඉතාමත් සුළු කාලයකදී සිදුවෙච්ච තවත් දෙයක් තමයි ඉන්ෆ්ලේෂන් කියලා කියන්නේ. මෙහිදී සිද්ධ වුණේ මහා පිපුරුමේදී ලක්ෂයක් වශයෙන් පැවති විශ්වය ඉතාමත් අධික වේගයකින් ප්‍රසාරණයකට භාජනය වීම. හරියටම කියනවා නම් මහා පිපුරුමේ සිට 10^36 සිට 10^32 තත්පර දක්වා යන කාල පරාසය තුලදී විශ්වය තම ප්‍රමාණය 90 වතාවක් පමණ දෙගුණ කරගෙන තියෙනවා. මේ ආකාරයට ඉන්ෆ්ලේෂන් අවස්ථාවේදී අධික වේගයකින් ප්‍රසාරණය වූ විශ්වයේ ප්‍රසාරණ වේගය ඉන් අනතුරුව අඩු වුණා. මේ අවස්ථාවේ තමයි ප්‍රසාරණය නිසා උෂ්ණත්වය අඩුවෙච්ච විශ්වය තුළ පදාර්ථ සෑදීම පටන් ගත්තේ. ඒකට අපි කියනවා බිග් බෑන් නියුක්ලියෝ සින්තසිස් කියලා. මේ ආකාරයට විශ්වය බිහිවිලා තත්පරයක් වෙන කාලයක් තුළදී බොහෝ උපපරමාණු අංශු සෑදීම සිද්ධ වුණා. මෙහිදී සෑදිච්ච උපපරමාණුක අංශුන් තමයි ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඊට අමතරව ඉලෙක්ට්‍රෝනවල ප්‍රති අංශ වන පොසිට්‍රෝනද සෑදීම සිද්ධ වුණා. ඊටත් අමතරව ශක්ති ක්වන්ටාස් එහෙම නැත්නම් ශක්ති පැකට් වන ෆෝටෝන සහ තවත් උපපරමාණුක අංශුවක් වන නියුට්‍රිනෝත් මෙම අවස්ථාවේදී සෑදුණා. මේ ආකාරයට මහා පිපුරුමේ සිට තත්පරයක් වෙන කාලයක් තුළදී උපපරමාණුක අංශුන් සෑදුණත් ඒවා එකතු වෙලා පරමාණු එහෙම නැත්නම් මූලද්‍රව්‍ය සෑදීම සිද්ධ වුණේ පළවෙනි විනාඩි 3 ඇතුළතදී පමණ. මෙහිදී මුලින්ම සෑදුනේ හයිඩ්‍රජන්. එහිදී ප්‍රෝටෝනයක් සහ ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙලා හයිඩ්‍රජන් පරමාණුවක් සෑදුනා. මෙලෙසම හයිඩ්‍රජන් වල තවත් සමස්ථානිකයක් වන ඩියුටීරියමුත් මෙම අවස්ථාවේදී බිහි වුණා. ඒක සිද්ධ වුණේ ප්‍රෝටෝනයක්, නියුට්‍රෝනයක් සහ ඉලෙක්ට්‍රෝනයක් එකට එකතු වෙලා ඩියුටීරියම් පරමාණුවක් සෑදීමෙන්. මේ විදිහට බිහිවෙච්ච ඩියුටීරියම් අස්ථායී නිසා ඒවා ඩියුටීරියම් වශයෙන්ම තිබෙන්නේ නැහැ. එම පරමාණු දෙකක් එකතු වෙලා හීලියම් පරමාණුවක් සෑදුනා. මීටත් අමතරව ලිතියම් ඉතා කුඩා ප්‍රමාණයක් මෙම අවස්ථාවේදී බිහි වුණා. සමස්තයක් වශයෙන් ගත්ත විට විශ්ව බිහි වූ අවස්ථාවේදී එහි තිබුණේ මේ ආකාරයට සෑදුන හයිඩ්‍රජන්, හීලියම් සහ ලිතියම් පමණයි. අප දැනට දන්නා අනිත් සියලුම මූලද්‍රව්‍යයන් සෑදීම සිද්ධ වුණේ ඉන් අනතරුව තාරකා මධ්‍යයේ සහ සුපර්නෝවා පිපිරීම් වලදී. මේ ආකාරයට විශ්ව ආරම්භයේදීම මූලද්‍රව්‍ය සෑදීම සිදු වුවත් මෙම අවස්ථාවේ විශ්වයේ තිබූ අධික උෂ්ණත්වය නිසා මෙම මූලද්‍රව්‍ය එලෙසම පැවතීම අපහසු වුණා. අධික උෂ්ණත්වය නිසා මෙම මූලද්‍රව්‍ය නැවතත් එකිනෙක හා ගැටි ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නියුට්‍රෝන බවට වෙන් වුණා. මේ ආකාරයට විශ්වය උපපරමාණුක අංශුන් සහ මූලද්‍රව්‍යයන් වලින් සෑදී ඇති ප්ලාස්මාවක් වශයෙන් අවුරුදු 380,000ක් පමණ පැවතියා. මෙම ප්ලාස්මාව තුළ ෆෝටෝන වලට පවා ගමන් කළ නොහැකි නිසා විශ්වය මෙම අවස්ථාවේ අඳුරුවයි තිබුණේ. නමුත් මෙම ආකාරයට කාලය ගත වීමේදී විශ්වය තවදුරටත් ප්‍රසාරණය වීමෙන් එහි උෂ්ණත්වය තව තවත් අඩු වුණා. මෙලෙස උෂ්ණත්වය අඩු වූ විශ්වයේ අවුරුදු 380,000කට පමණ පසුව පරමාණු වලට මූලද්‍රව්‍යයන් වශයෙන් තිබීමට හැකියාව ලැබුණා. ඒවා ඝට්ටනය වීමෙන් නැවතත් උපපරමාණුක අංශුන් බවට පත් වුණේ නැහැ. මෙම අවස්ථාවේ තමයි ෆෝටෝන වලට ආලෝකයේ වශයෙන් විශ්වය තුළ ගමන් කිරීමට හැකියාව ලැබුණේ. එම අවස්ථාවට අපි කොස්මික් මයික්‍රෝවේව් බෑග්ග්‍රවුන්ඩ් රේඩියේෂන් කියලා කියනවා. මේ දැක්වෙන්නේ නාසා ආයතනයේ WMAP මෙහෙයුම් මගින් ලබාගත් කොස්මික් මයික්‍රෝවේව් බෑග්ග්‍රවුන්ඩ් රේඩියේෂන් එකේ සිතියමක්.
පෘථුවියේ සිට නිරීක්ෂණය කිරීමේදී මේ මයික්‍රෝ බැක්ග්‍රවුන්ඩ් රේඩියේෂන් එක විශ්වයේ සෑම දිශාවකින්ම පැමිණෙන ආකාරය දැකගන්නට පුළුවන්. මේක තමයි විශ්වයේ නිකුත් වෙච්ච ප්‍රථම ආලෝකය වෙන්නේ. මෙය ආලෝක කිරණයක් වශයෙන් ආරම්භයේදී නිකුත් වූවත් එතැන් පටන් විශ්වය දහස් වාරයක් පමණ ප්‍රසාරණය වෙලා තියෙනවා. මේ විදිහට සිද්ධ වෙද්දී මේ ආලෝක කිරණේ තරංග ආයාමයත් දහස් වාරයක් පමණ විශාල වෙලා තියෙනවා. මේ විදිහට තරංග ආයාමයේ විශාල වෙද්දී ඒ සංඛ්‍යාතය අඩු වෙලා තියෙනවා. ඒක නිසා මේ ආලෝක තරංගය දැන් අපි නිරීක්ෂණය කරන්නේ ශුද්ධ තරංගයක්, එහෙම නැත්නම් මයික්‍රෝවේව් එකක් වශයෙන්. විශ්වයේ මුල්ම ආලෝක තරංගය මේ විදිහට නිකුත් වුණත් ඉන් අනතුරුව එය නැවතත් අඳුරු තත්ත්වයට පත් වුණා. මෙයට හේතුව වුණේ විශ්වය මේ අවස්ථාවේ සමන්විත වුණේ හයිඩ්‍රජන් සහ හීලියම් වලින් සමන්විත වායු වලාවන්ගෙන් පමණක් නිසා. මෙම අවස්ථාවට අපි අඳුරු යුගය, එහෙම නැත්නම් ඩාර්ක් ඒජස් කියලා කියනවා. මෙතන් පටන් අවුරුදු මිලියන 400ක් පමණ අඳුරු යුගය තිබුණා. අඳුරු යුගය අවසන් වුණේ මේ ආකාරයට තිබුණු හයිඩ්‍රජන් වලාවන් එකට කැටි ගැසී එයින් තාරකා සහ චක්‍රාවාට බිහිවීමෙන් පසුව. ඒ කියන්නේ මහා පිපුරුමේ සිට අවුරුදු මිලියන 400කට පමණ පසුවයි පළමු තාරකාව සහ චක්‍රාවාට බිහිවීමට පටන් ගත්තේ. එතැන් පටන් මේ දක්වා විශ්වයේ ඇති චක්‍රාවාට තුල තාරකා බිහිවීම සිද්ධ වෙනවා. මේ ආකාරයට බිහිවෙච්ච තරු වලින් අපට ඉතාමත් වැදගත් වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ සහිත සූර්යයා බිහිවීම. එය සිදු වුණේ මහා පිපුරුමේ සිට අවුරුදු බිලියන 9කටත් පමණ පසුව. මේ වන විට අපගේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවී ගත වී ඇති කාලය අවුරුදු බිලියන 4.5ක් පමණ වෙනවා. එයින් පෙනී යන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ වයස විශ්වයේ සමස්ත ආයු කාලයෙන් 3/1ක් පමණ වන බවයි. අපි දැන් විශ්වය ඇතිවීමේ සිට සෞරග්‍රහ මණ්ඩලය බිහිවීම දක්වා විශ්ව පරිණාමය වූ හැටි ගැන කතා කළා. අපි ඊළඟට විශ්වය ගැන තවත් තොරතුරු ටිකක් අධ්‍යයනය කරලා බලමු. එයින් පළවෙනි එක වෙන්නේ විශ්වයේ වයස. විද්‍යාඥයන් දැනට සොයාගෙන ඇති ආකාරයට විශ්වයේ වයස වෙන්නේ අවුරුදු බිලියන 13.8ක් පමණ. මේක සොයාගැනීම සඳහා විශ්වයේ ඇති පදාර්ථයේ සහ ශක්තියේ සංයුතිය උපයෝගී කරගත්තා. මෙම සංයුතියෙන් මගින් විද්‍යාඥයන්ට පුළුවන් වුණා අතීතයේදී විශ්වය ප්‍රසාරණය වෙච්ච ශීඝ්‍රතාවය සොයාගන්න. එම ශීඝ්‍රතාවයන් පසුපසට ගණනය කිරීම මගින් තමයි විශ්වයේ වයස හරියටම සොයාගත්තේ. ඊළඟට අපි බලමු විශ්වයේ ව්‍යුහය දිහා. විශ්වය සමන්විත වෙලා තියෙන දැන්ට ගණනය කර ඇති ආකාරයට චක්‍රාවාට බිලියන සිය ගණනකින්. නමුත් එය අපට පෙනෙන විශ්වය පමණයි. විශ්වයේ විශාල ප්‍රමාණයක් අපට දැක ගැනීමටත් නොහැකි. එයට හේතුව වෙන්නේ එම ස්ථානයන්හි සිට ආලෝක තරංග අප කරා තවමත් පැමිණ නොතිබීමයි. මේ විදිහට විශ්වය ඇති බිලියන ගණනාවක් වන චක්‍රාවාටයන්හි ව්‍යුහය සමන්විත වෙලා තියෙන්නේ මේ රූපයේ දැක්වෙන ආකාරයට. මේ දීප්තිමත් ප්‍රදේශවලින් දක්වා තියෙන්නේ චක්‍රාවාට පොකුරු. මේ අඳුරු ප්‍රදේශවලින් දක්වා තියෙන චක්‍රාවාට නොමැති හිස් අවකාශයන්, ඒවාට අපි වොයිඩ්ස් කියලත් කියනවා. මෙම ව්‍යුහය සකස් කරලා තියෙන්නේ විශ්වයේ ඇති බොහෝ චක්‍රාවාට වලට ඇති දුර මැනීමෙන්. අපි ඊළඟට බලමු විශ්වයේ අන්තර්ගතය, එහෙම නැත්නම් විශ්වයේ සමන්විත වෙලා තියෙන්නේ මොනවයින්ද කියලා. ප්‍රධාන වශයෙන්ම විශ්වයේ සමන්විත වෙලා තියෙන්නේ කොටස් තුනකින්. මේ පළවෙනි කොටස තමයි සාමාන්‍ය පදාර්ථය කියලා කියන්නේ. එය විශ්වයේ සංයුතියෙන් 4%ක් පමණයි. සාමාන්‍ය පදාර්ථය ලෙස අපි හඳුන්වන්නේ ග්‍රහලෝක, තරු, චක්‍රාවාට, චක්‍රාවාට අතර ඇති වායුන් ආදී දේවල්. හරියටම කියනවා නම් අපි දුරේක්ෂයක් මගින් නිරීක්ෂණය කරන සියලුම දේවල් අයත් වෙන්නේ සාමාන්‍ය පදාර්ථයට. දෙවන කොටස තමයි අඳුරු පදාර්ථය කියන්නේ. එය විශ්වයේ සංයුතියෙන් 24%ක් පමණ වෙනවා. අඳුරු පදාර්ථය අපට කෙලින්ම නිරීක්ෂණය කරන්න බෑ. නමුත් එම පදාර්ථයක් තියෙනවා කියලා හොයාගත්තේ ඒ මගින් ඇතිවන ගුරුත්ව බලපෑම් මගින්. තුන්වෙනි කොටස තමයි අඳුරු ශක්තිය කියලා කියන්නේ. එය විශ්වයේ සමස්ත සංයුතියෙන් 72%ක් පමණ වෙනවා. අඳුරු ශක්තියත් අපට කෙලින්ම නිරීක්ෂණය කරන්න බෑ. නමුත් දැනට අපි විශ්වය ගැන සොයාගෙන තියෙන කරුණු වලින් පෙනියන්නේ එහෙම දෙයක් සැබවින්ම පවතිනවා කියලා. මෙම අඳුරු ශක්තිය සොයා ගැනීම ගැන ප්‍රධාන වශයෙන්ම මුල්ුණේ විශ්වයේ ප්‍රසාරණය ගැන කරපු අධ්‍යයනයන්. මේ දැක්වෙන්නේ මහා පිපුරුමේ සිට මේ දක්වා විශ්වයේ ප්‍රසාරණය වීම සහ පරිණාමය සිද්ධ වන ආකාරය දැක්වෙන රූපයක්. මෙවැනි රූපයක් සකස් කිරීම සඳහා විද්‍යාඥයන්ට උවමනා වුණා මහා පිපුරුමෙන් පස්සේ විශ්වයේ ප්‍රසාරණ වේගය අඩු වුණාද වැඩි වුණාද කියලා හොයාගන්න. ඔවුන් උපකල්පනය කළේ විශ්වයේ ප්‍රසාරණ වේගය අඩු වෙන්න ඕනි කියලා. නමුත් මෙම අඩුවන ප්‍රසාරණ වේගය සොයා ගැනීම සඳහා විද්‍යාඥයන් කළ පරීක්ෂණවල ඔවුන්ට පෙනී ගියේ විශ්වයේ ප්‍රසාරණ වේගය අඩුවනව නෙවෙයි එය වැඩි වෙනවා කියලා. එනම් විශ්වය මේ මොහොත වන විට ත්වරණයකින් යුතුව ප්‍රසාරණය වෙනවා කියලා. හරියටම කියනවා නම් මීට අවුරුදු බිලියන 8ක පමණ සිට විශ්වය ත්වරණයකින් යුතුව ප්‍රසාරණය වෙමින් පවතිනවා. මෙය සිදුවීමට යම් කිසි ශක්ති ප්‍රබවයක් තිබිය යුතුයි. අපි අඳුරු ශක්තිය කියලා නම් කරන්නේ මේ ආකාරයට විශ්වය ත්වරණයකින් යුතුව ප්‍රසාරණය කරන ශක්තිය. අපි දැන් මහා පිපිරුමේ සිට මේ දක්වා විශ්වයේ පරිණාමය සිද්ධ වූ ආකාරය ගැන කතා කළා. අපි ඊළඟට බලමු විශ්වයේ අවසානයේ සිදු වන ආකාරය ගැන අපට තියෙන උපකල්පන මොනවාද කියලා. මින් පළමු උපකල්පනය වෙන්නේ බිග් රිප් කියන එක.
එයින් අදහස් වෙන්නේ අඳුරු ශක්තිය නිසා විශ්වයේ සිදුවන ප්‍රසාරණය නොනවතී දිගටම සිද්ධ වුණොත් මොකද්ද වෙන්නේ කියලා. මේ අවස්ථාවේදී අඳුරු ශක්තිය නිසා චක්‍රාවාට එකිනෙකින් ඈත් වෙමින් පවතිනවා. අඳුරු ශක්තිය මගින් විශ්වයේ ප්‍රසාරණය ත්වරණයකින් යුතුව දිගටම කරගෙන ගියොත් ඊළඟට චක්‍රාවාට කැඩිලා ඒවා තියෙන තරු එකිනෙකින් ඈත් වෙන්න ගන්නවා. ඒ තවදුරටත් ගිහිල්ලා තරු වටා තියෙන ග්‍රහලෝක එකිනෙකින් ඈත් වෙලා අවසානයේදී තරුවල තියෙන මූලද්‍රව්‍ය පවා එකිනෙකින් ඈත් වෙලා අන්තිමට පරමාණු පවා කැඩී යාමට හැකියාවක් තියෙනවා. මේකට තමයි බිග් රිප් කියලා අපි කියන්නේ. නමුත් මෙවැනි දෙයක් සිදුවීමට තවත් අවුරුදු ට්‍රිලියන ගණනක් ගත වේවි. ඒක නිසා අපට ඒ ගැන බය වීමට අවශ්‍යතාවයක් නැහැ. විශ්වයේ අවසානය ගැන තියෙන අනිත් උපකල්පනය තමයි බිග් ක්‍රන්ච් කියලා කියන්නේ. මේන් අදහස් වෙන යම්කිසි දවසක අඳුරු ශක්තිය නැති වෙලා ගිහිල්ලා විශ්වයේ ප්‍රසාරණය වීම නැති වුණොතින් කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. මෙහිදී ගුරුත්වාකර්ෂණ බලය මගින් විශ්වයේ ඇති සියලුම පදාර්ථයන් තවන් වෙත නැවතත් ආකර්ෂණය කරගනිමින් සිංගුලැරිටි තත්වයකට පත්වීමක් විස්තර වෙනවා. එහෙම වුණොත් විශ්වයේ ආරම්භය වගේම අවසානයත් වෙන්නේ සිංගුලැරිටි එකක්. විශ්වය ගැන මේ වගේ නවතම තොරතුරු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.